අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මෙරට පළමු වරට කොවිඩ් මරණ 150 ඉක්මවයි පැය 24ට මරණ 156යි මියගිය පිරිස අතර වයස අවුරුදු 60 ඉක්ම වූවන් 121ක් समस्त मरण 5600 තික්මවායයි PCR සහ ඇන්ටිජන් වල මිල ගැසට් කරයි PCR 6500යි රැපිඩ් ඇන්ටිජන් රුපියල් 2000යි කොවිඩ් වැළඳුණු දුම්රිය නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට කොවිඩ් ආසාදිත समस्त 78ක් ශ්‍රී ලංකාවේ සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු අද රාත්‍රී 12න් පසු සේවයෙන් ඉවතට ऑक्सीजन අවශ්‍යතාවයට මුහුණ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම්ද ऑक्सीजन තහිරතාවේ පවත්වාගෙන යාම සඳහා රජය ජාත්‍යන්තර සහාය ගත යුතුයයි හිටපු ඇමති රුවන් කියයි කොවිඩ් මෘතදේහ ආදාහනයේ නොමිලේ ඇමති ජනක බණ්ඩාර කියයි රට පුරා සියලු ආදාහනාගාරවල අඩුපාඩුත් සපුරන්න රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ දැනුම් දෙයි වැඩි කරන්නේ නැතයි කියු ලාෆ් ගෑස් මිල ඉහළයයි දිවයිනේ නිර්ත දිගට මහවැසි ජලාශ සහ ගංගා පිටාර ගලයි සියත ප්‍රවෘත්තියෙන් පසු පුත්තලමේ අසරණ පවුලට වහා සමෘද්ධිය ප්‍රථමයෙන් දේශීය පුවත් අකණ්ඩව සිව්වන දිනටත් මෙරටින් දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවා වාර්තා වුණා. ඒ අනුව අද වාර්තා වූ මරණ සංඛ්‍යාව 156ක්. එය මෙතෙක් මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. මේ අතර මෙරට දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද අද 3000 සීමාව ඉක්මවා ගියා. මෙලෙස රෝගීන් 3000 ඉක්මවා වාර්තා වුණේ මාස දෙකකට පමණ පසුයි. कोविड वसंगते आरंभ ऊदा पटान दिनतुल वार्ता उ वेडिम कोविड मरण संख्या अद वार्ता उना वार्ता उ मरण संख्या एकसिय पनसाया अदाल मरण सियाल ये दिन सिधु एतिववाई सौख्य सेवा अध्यक्ष जनरल वर्या निवेदने कले एलेस मियगे पुत्कलीन अतरट कांतावन 69 खा पिरिमी पुत्कलीन 87 निकुद एतुला ए अनुव मेरट समस्त कोविड मरण संख्या सटहन वन्ने 5620ක් ලෙසයි मे अतर कोविड मृतदेह आदाहनेदी अदाल पौल वलिन किसिदु मुदलक अय नोकर अदाल आदाहने करन लेसात ए संधा पलात पालन आयतन वलट व्यय वन वियदम मध्यम राज्य मगिन लबा दीमट पियवर गन्ना बवत अमात्य जनक भंडार विपक्ष नायक सजित प्रेमदास महता माध्यवेत निवेदन निकुत करमीन पवसाने कोरोना व्यसने मेरट आक्रमणे करन पव कल्तियाम दनुम दी तिबियदीत ए पिलिबंद किसिंदु आकारेक मध्यत्वीमक नोकल आंडव कोरोना व्यसने मेरट आक्रमणे कल विटद हैसिरुने अतिशय उन्मत्तक वगकीम विरहित विलासेन पवाय රටට කොරෝනා ආසාදනය වී තිබියදී ආණ්ඩුවට ආසාදනය වී ඇත්තේ බල උන්මාදය පුහුමාන්‍ය උද්දච්චකම සහ වගකීම් විරහිතකම නැමැති රෝගියන් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ අවාසනාවට ඉන් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ රටේ ජනතාවට බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා PCR පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මිල නියාමනයේට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර පුත්කලික අංශය විසින් සිදු කරන PCR පරීක්ෂණයක් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 6500ක් වනවා ඇන්ටිජන් පරීක්ෂණයක් සඳහා උපරිම ගාස්තුව දැක්වෙන්නේ රුපියල් 2000ක් ලෙසයි මෙම ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින් කටයුතු කරන සිදුවීම් ඇතනම් පාරිභෝගික කටයුතු අධිකාරියේ 19.77 ෂණික අංකයට දැනුම් දෙන නිසයි රාජ්‍ය මාත්‍ය ලසන්ත අලගීවන්න මහතා ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට සංකේතාත්මක වෘත්තීය සම්දි ක්‍රියාමාර්ගයකට එළමීමට තීරණය කර තිබෙනවා දුම්රිය ස්ථානාධිපතිවරුන් 30 දෙනෙක් ඇතුළු සමස්ත 78ක් ආසාදනය වෙලා මේ වෙන විට නිරෝධායනට ලක්වමින් පවතිනවා ආයතනයේ රැක ගන්නවා
පමණයි සේවකයා රැක ගන්න ක්‍රමවේදයක් නැහැ දිගින් දිගටම යන මේ ක්‍රමවේදයට විරෝධය පළ කිරීමක් ලෙස සහ මගින්ගේ ආරක්ෂාව තකා අපි අද රාත්‍රී 12ට සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන් ලංකාව පුරාම සේවයෙන් ඉවත් වෙනවා පැය 24ක කාලයක් අපි සේවයෙන් ඉවත් වෙලා දේවාත්මේන්තුවට සහ රජයට ඒ අවශ්‍ය පහසුකම් සලසන්න කියන එක බල කරනවා අපි අඳුරට සාපකරනවාට වඩා එක් පහනක් හෝ දැල්විය යුතුය යන ස්ථාවරයේ අප සිටිනවා විශේෂයෙන් කොවිඩ් ගැටලුවේදී අපේ මූලික වාර්තාකරණයේ යොමු වන්නේ ඒ සඳහායි අශ්වයා පැන යන්නට පෙර ස්ථාලයේ වහන්න බලධාරීන්ට බල කරන්න අද සිටුව තිබෙනවා ඉදිරියේදී ඇතිවිය හැකි බරපතලම ගැටලුව ඔක්සිජන් හිඟය බව අවිවාදාත්මකයි එසේම නිවසේ සිටින රෝගීන් ඔක්සිජන් වැනගන්නේ කෙසේද යන්නද ප්‍රධාන ගැටලුවක් බවට පත්වනවා ඒ සඳහා බලධාරීන්ගේ ඇස් ඇරවන්නයි අපේ මේ සූදානම डेल्टा प्रभेदे एन्न पुलवान नेद कीला जनमाध्य पुन पुन प्रश्न कराद्दी सौख्य बलधारिन किव्वे एहेम अवधानमक दैनट नह कीला ईलंगट उनके उत्तरे उने एन एक पालने करन्न पुलवान कीलाय दैन डेल्टा प्रभेदे हरेट अपि पुंचि काले कापु डेल्टा टोपिये गानट हेम दिवसकटम यमिन तिबेनवा कोविड रोगींट निवसे सिटम प्रतिकार लबा देन तैनट अद यन्न वेला मे कोविड रोगी भयानकम अवस्थाव तमयि न्यूमोनियाव හුස්ම ගන්න අපහසු වීම එවිට නිවසේ තබාගෙන කරන්න දෙයක් නැහැ වහා රෝහල්ගත කළ යුතුයි ඒ ඔක්සිජන් ලබා දීමටයි ඇති හැකි කෙවල්වල නම් ඔක්සිජන් සිලින්ඩරයක් තියෙන්න පුළුවන් ඒත් සාමාන්‍ය මිනිසුන්ට ඒ හැකියාව නැහැ රෝහලකට ගෙනියලත් ඔක්සිජන් නැත්නම් ජීවිතය අහිමි වෙන්න පුළුවන් දල වශයෙන් එක් රෝගියෙකුට ඔක්සිජන් සිලින්ඩර් 30ක්වත් අවශ්‍ය වන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද කිව්වා ජම්බෝ සිලින්ඩර් කියලා කියන විශාල ඔක්සිජන් සිලින්ඩර්ස් තියෙනවා ඒ වගේ එකක් වුණත් එතකොට පැය 24ක් තුල එවැනි සිලින්ඩර් 8ක් 10ක් වෙන්න පුළුවන් 10ක් 12ක් වෙන්න පුළුවන් භාවිතා කරන්න වෙනවා ඒ වගේම තමයි ඒ භාවිතා කරන ඒ හැම සිලින්ඩරයක්ම ඊට පස්සේ පුරවන්න යවන්න ඕනේ. ඊටාම සරලව කිව්වොත් අපිට එක රෝගියෙකුට සිලින්ඩර් 10ක් දවසකට ඕන වෙනවනේ. තව සිලින්ඩර් 10ක් මග තියෙන්න ඕනේ. තව සිලින්ඩර් 10ක් කර්මාන්ත ශාලාවේ තියෙන්න ඕනේ. ඒ අනුව එක පුද්ගලයෙකුට සිලින්ඩර් 30ක් වෙන් කරලා තියන්න වෙනවා. රෝහල් වලදී ඔක්සිජන් ලබා දෙන ක්‍රම දෙකක් තිබෙනවා. ඇඳට ලබා දෙන පයිප් ඔක්සිජන් ක්‍රමය එකක්. දෙවන ක්‍රමය ඇඳන් ළඟට ඔක්සිජන් සිලින්ඩර් රැගෙන ඒම. අපේ රටේ රජයේ රෝහල්වල පයිප් ඔක්සිජන් ක්‍රමය ලබා දිය හැකි ඇඳවල් සංඛ්‍යාව 1500කට පමණ සීමා වනවා. එහෙමනම් අපට වැඩිවන කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් දීමට සිලින්ඩර් අවශ්‍ය වේවි. වැඩිපුර ඔක්සිජන් අවශ්‍ය වේවි. අපේ රටේ ප්‍රධාන ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් දෙකක් තිබෙනවා. අප ඔවුන්ගෙන් විමසුවේ පවතින ඔක්සිජන් තත්ත්වය හරිසියවත් වර්ධනය වුවහොත් ඊට සූදානම් දෙයන්නයි. මීට සිලොන් ඔක්සිජන් සමාගමෙන් ලැබුණු පිළිතුර ඌයේ ඊමේල් පණිවිඩයකින් විමසන ලෙසයි. ගෑස් වර්ල්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමේ සාමාන්‍ය අධිකාරී එස්.ජී. තිලකසිරි මහතා පැවසුවේ තමන්ට දැන් පවතින ධාරිතාවය 40%කින් වැඩි කළ හැකි බවයි. කාලෝචිත ප්‍රශ්නයක් මේක. මොකද මේ කාලේ අපි රෝගීන්ට, කියන්නේ කොරෝනා රෝගීන්ට ඔක්සිජන් හිඟභාවයක් තියෙන නමුත් ඔක්සිජන් කියන්නේ ගෑස් අපට අවශ්‍ය ප්‍රමාණය තියෙනවා. ගෑස් නිෂ්පාදනය සාර්ථකව සිද්ධ වෙනවා. නමුත් සිලින්ඩර්ස් වල අඩුවක් තමයි තියෙන්නේ. ඊට අමතරව ධාරිතාවය අපි දැන් 60%ක් ඉෂු කරන අපේ හොස්පිටල්ස් වලට. හොස්පිටල්ස් අපි 60%කට වගේ ලංකාවේම ගෑස් ප්‍රවාහනය කරනවා. ඉතින් තමයි අපට 60%ක ධාරිතාවක් දෙන්න පුළුවන් ඉතුරුලා තියෙනවා. දැන් එක් කාරණාවක් පැහැදිලි. ඒ අශ්වයා පැන යන්න පෙර ස්ථාලය වැසිය යුතුයි. හදිසි ඔක්සිජන් අවශ්‍යතාවයක් සඳහා බලධාරීන් දැන්ම සූදානම් විය යුතුයි. නැත්නම් ඉන්දියාව වගේ ඔක්සිජන් අවශ්‍ය ලෙඩුන් මහපාරේ මැරේවි. දැන් නිවෙස්වල ඉන්න රෝගීන් Tamange ඔක්සිජන් ප්‍රමාණය ගැන දන්නේ නැහැ. කොහොමද මීටරයකින් ඔක්සිජන් මනින්න කියලා අප ඔබට මතක් කරනවා. ඒ සඳහා විශේෂඥ වෛද්‍ය ගීතා පෙරේරා මහතා සියත අපට සිය සහයෝගය ලබා දුන්නා. අපි දන්නවා අපේ ඔක්සිජන් මට්ටම ශරීරයේ සාමාන්‍යයෙන් අපේ රුධිරයේ ඔක්සිජන් මට්ටම 100%ක ඉඳලා අවම වශයෙන් 95%ක්වත්. ඒ කියන්නේ රුධිරයේ ගෙන යා හැකි ඔක්සිජන් ප්‍රමාණයෙන් 100%ක්ම සාමාන්‍යයෙන් රුධිරය තුළ පවතිනවා. දැන් මේ ගෙන යන්න පුළුවන් ඔක්සිජන් ප්‍රමාණයෙන් 95%කට වඩා 96%කට වඩා අඩු වෙද්දී අපි කියනවා ඔබට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි කියලා.
ඒක නිසා උපකරණ පාවිච්චි කරනවා නම් ඒ saturation of oxygen කියන අගය SPO2 කියන අගය 96ට වඩා අඩු නම් gedara රැඳෙන එක සුදුසු නැත කියන පණිවිඩය ගෙනියන්න අවශ්‍යයි. ඒක ඔබ සමග සම්බන්ධ වෙන වෛද්‍යවරයාට දැනුම් දීලා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගන්න අවශ්‍යයි. COVID රෝගය සම්බන්ධයෙන් කතා කරද්දී වෙහෙසටපත් වෙනකොට ඒ කියන්නේ 10 පාරක් විතර පුටුවක ඉඳගෙන හිටගෙන වගේ ව්‍යායාමයක් කරාම ऑक्सीजन मट्टम अडुवेनवानम अनुपहट वडा अडुवेन एहेम तत्वयक् तियेद्दित एक वेदगत् स्वागैनीमक् ए कियन्ने पेनहल्ले यम किसि बलपैमक् सिद्ध वेन्न पटन् अरन् तियेनवा कियन एक एतोट ए वगे अवस्थावकत् रोहलकट एन्न सिद्ध वेन्न पुलुवन् ओबट ए वैद्यवरुन्गे उपदेश अनुव मे उपकरण वल तवत् अंकयक् पेन्नेनवा ए तमयि अपे नाडी वेगय नाडी वेगय समहार विट 60 इंदला 120क् वगे गानक् वेन्न පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් අපි හිතනවා 90ට වඩා වැඩි වෙනකොට නාඩි වේගය එය සාමාන්‍යයෙන් විවේකයෙන් ඉන්න කෙනෙක්ට අසාමාන්‍ය ලෙස වැඩි කියලා. ඒ දෙක වෙන් කර ගැනීමත් අවශ්‍යයි. ඔක්සිජන් මට්ටම මොකක්ද? නාඩි වේගය මොකක්ද කියන එක ඔබ මේ උපකරණය පාවිච්චි කරනවා නම්. මේ දෙක පටලා ගැනීම නිසා සමහර විට වැරදි අදහස් ඇති වෙලා අනවශ්‍ය ලෙස ප්‍රමාද වීම සිද්ධ වෙන්න පුළුවන් රෝහලකට පැමිණීමට. ප්‍රශ්නය ඇත්තේ ඔක්සිජන් මලින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ. අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත් ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. වහම විදේශයන්ගෙන් ඔක්සිජන් ලබා ගැනීමට ක්‍රියා කරන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. තම පක්ෂයේද ඔක්සිජන් ඇතුළු ආධාර විදේශයන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා මේ අතර ප්‍රකාශ කරනවා. කොරෝනා ප්‍රශ්නයට අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ යෝජනා මාලාව ක්‍රියාත්මක කරයි කියලා. එතන යෝජනා 21ක් තියෙනවා. ශ්වසන අපහසුතා ඇති වෙන රෝගීන් සඳහා කෘත්‍රිමව ඔක්සිජන් ලබා දෙන උපකරණ ලබා ගැනීම වෙනුවෙන් එන්න අවශ්‍ය ඔක්සිජන් ධාරිතාව පවත්වා ගැනීම වෙනුවෙන් රජය වහම ජාත්‍යන්තර සහාය ලබා ගන්න මේවා රටට ඉක්මනින් ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් පහසුකම් භාවිත කළ යුතු බව අපි යෝජනා කරා. මෙගොල්ලෝ කියන්නේ ඔක්සිජන් ඕන තරම් තියෙනවා කියලා. ඒ නිසා අපිට දැන් දැනෙනවා ඔක්සිජන් නැහැ කියලා. ඒ නිසා අපි හෙට දවසේ ඉඳලා සූදානම් සෑම විදේශ රටකම ඉන්න සෑම දෙනාගෙම ඉල්ලීම් කරන්න මේ රටේ මිනිසුන්ව ජීවත් කරන්න අවශ්ය කරන ඔක්සිජන් විතරක් නෙවෙයි අනිත් පහසුකම් ටිකත් කොහොම හරි දෙන්න කියලා. කොරෝනා සැබෑ තත්ත්වය වසන් කිරීම සඳහා රජය නිවැරදි තත්ත්ව විකෘති කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. මොළය උඩ ඉඳගත් පිරිසක් තීන්දුව తీරන ගණිමින් සිටින බවයි ඔහු පවසන්නේ. අද කොරෝනා හැදිලා තියෙන්නේ කාටද කියලා අහනවට වඩා අපට අහන්න සිද්ධ වෙලා තියෙන්නේ සමාජයේ කිනක අතරේ අහන්න සිද්ධ වෙලා තියෙන්නේ හැදිලා නැත්තේ කාටද කියලා. ඒ තරම් මට්ටමකට මේ වසංගතය අද අපේ රට පුරා වෙලා ගණිමින් තියෙනවා. මේ මිය යන කිසි කෙනෙක් තමන් වරදක් කරලා මියන අය නෙමෙයි මේ වසංගතයේ ගොදුරු බවට පත් කරනවා. අපිට හිතනවා සමහර දේවල් ගොදුරු කරන්නේ ආණ්ඩුවේ මේ අමනෝච්ච තක්කඩි තීන්දුව తీරනවල ප්‍රතිඵලයක් නිසාද කියලා. මේ වෙනකොට එක පැත්තකින් දත්ත විකෘති කිරීමක් සිද්ධ වෙමින් යනවා. මේ தත්ය රෝගීන්ට අදාළ විතරක් නෙමෙයි බොහෝ වෙලාවට මරණ සම්බන්ධයෙන් උත් සාධාරණ සැකය ජනතා විසරා ඇතිවීම වළක්වන්න බෑ. පහුගිය කාලේ පුරාමත් සිද්ධ වෙච්ච ආකාරයට දැනුත් සිද්ධ වෙමින් තියෙන්නේ මේ ඉලක්කම් විකෘති කිරීම හරහා ජනතාවට ඇත්ත දැනගැනීමට තියෙන අයිතිය මේ හරහා විනාශ කරමින් තියෙනවා නැති කරමින් තියෙනවා. විශේෂයෙන්ම අද අපිට පේනවා මොලේ තියන අයගේ දැනුම තියන අයගේ මේ වසංගත රෝගය පිළිබඳ විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා අද ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න බොහෝ දෙනා තීරණ අරගෙනමින් ඉන්නේ මොලේ උඩ වාඩි වෙලා. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ රටේ ජනතාව. මිල ඉහළ දාන්න අවශ්‍ය නම් බාණ්ඩ හිඟයක් මවන එක අපට නම් අමුතු දෙයක් නෙවෙයි. කිරිපිටි මිල ඉහළ දාන්න අවශ්‍ය නම් මිල මයින් හරි මතක් කරලා බය කරලා හිඟය මවලා මිල ඉහළ දානවා. ගෑස් කතාවත් එහෙමයි. පසුගිය සති කිහිපේ පුරාම ගෑස් හිඟයක් තිබුණා. හිඟය මැව්වද කියලා අද ප්‍රශ්න කරන්න වෙනවා. ගෑස් මිල ඉහළ දාන්නේ නැහැ කියලා පුන පුනා කියපු මැති ඇමතිවරුම අද ඉහළ දාපු ගෑස් මිල ගැන මොනවද කියන්නේ කියලා ජනතාව ප්‍රශ්න කරනවා. කහපාට සිලින්ඩර් අරගෙන ජනතාව නිල්පාට සිලින්ඩර් හොයාගෙන ගියා. කහපාටට නිල්පාට දුන්නෙත් නැහැ. කහපාට ගන්න තැනක් තිබුණෙත් නැහැ. අදත් රට පුරා ජනතාව ගෑස් සොයමින් පාර පුරා ඇවිදිනවා.
පවතින තත්වයට විරෝධය පළ කරමින් ගෑස් සිලින්ඩර් කරේ තියාගෙනත් ජනතාව ආවා. මම මේ ගෑස් හොයාගෙන ඉන්නේ සේදුවක් තියෙනවා. කඩේකවත් ගෑස් නැහැ. මේව ඔක්කොම හංගගෙන ඉන්නවා. දඬු දුන්නු හොයලා ගහන්න ඕනේ. මේ ජාතික අපරාධය මම මහ ජනතාවට කරන්නේ අද රැයට කන්න මට ගෑස් නැහැ. ඉතින් ඉතිපහම කනවා හොඹට. අපිට කන්නේ නැහැ. ගෑසිගේ ඇතිවුන වෙලාවේ මිල ඉහළ දාන්න දෙන්නේ නැහැ කියලා මාධ්‍ය නිවේදන නිකුත් කරමින් කියපු කතා අද අපට මතක් වුණා. නමුත් අද ගෑස් මිල වැඩි කළා. කොවිඩ් තත්ත්වය නිසා ලෝක වෙළඳපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇතයි පවසන මේ මැති ඇමතිවරුන් ඒ නිසා මිල ඉහළ දාන්න ඕ බව පවසනවා. ඉල්ලන ලෙස මිල වැඩි කරන්න දුන්නා නම් කිසිම ගෑස් සිංගියක් ඇති වෙන්නේ නැහැ. ගෑස් සිංගියට රජයට බණින එක සාධාරණ නැහැ. මොකද ජනතාවට පීඩණය පටවන්න බැරි නිසා රජයේ ගෑස් සමාගම විශාල අලාභයක් සෑම සිලින්ඩරයකටම විඳගෙන ගෑස් සපයනවා. නමුත් පුද්ගලිකාංශයට එලෙසින් කරන්න බෑ. ලෝක වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් දෙන්න කිව්වට එහෙම දෙන්න බෑ. ඊයේ වෙනතෙක් ඔවුන්ට ඒ මිල වැඩි කිරීමට ඉඩ දුන්නේ නැහැ. දෙවනුව කිරිපිටිත් එහෙමයි. කිසිදු කිරිපිටි හිඟියක් නැහැ. අපිට කියන්න තියෙන්නේ ආහෙනම් වැඩි කරන්න කිව්වකම කිසිම හිඟියක් නැහැ. ලිට්‍රෝ සමාගමටත් මේ කොච්චර කල් කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ලෝක වෙළඳ පොලේ දිගටම මිල වැඩි වෙනවා නම් රජයට මේ දරන සානාධාර බල ප්‍රමාණය දරා ගන්න පුළුවන් වෙන්නේ රජයේ තියෙන ආදායම අනුව. ඒ අපහසුතාවයේ පිළිබඳව අපි කනගාටු මුලින්ම අපි පළ කරමු. මේ ලිට්‍රෝ සමාගම මේ රටේ 80%ක පාරිභෝගිකයන් සඳහා පෙර පරිදිම ඒ ගෑස් ලබා දීමට කටයුතු කරනවා. ලාබ් සමාගම විසින් මින් ඉදිරියට එයට පුළුවන්කමක් තිබෙනවා කිලෝග්‍රෑම් 12 මාරි ගෑස් සිලින්ඩරයක් 1856කට අලෙවි කිරීමට 1493ට තිබුණු ගෑස් සිලින්ඩරයක් කොළඹ මිල 598ට තිබුණු ගෑස් සිලින්ඩරයක් ඒ අයට 743කට අනිවාර්යෙන්ම අලෙවි කිරීමට අපි ඉඩ ප්‍රස්තාව ලබා දෙනවා. පසුගිය මාස 8 පුරාම මේ මිල වැඩි කිරීම ලැබලා දුන්නේ නැහැ. මේ නිසා අපිට මුල්්‍යමය වශයෙන් ද්‍රවශීලතාවයේ පළමුවෙන්ම ගැටලුවක් ඇති වුණා. ඉතින් මේ ප්‍රමාණය වුණත් ඒ පිරිවැයට සංසන්දනය කරනකොට ප්‍රමාණවත් නැහැ. වැඩිම වුණොත් දවස් 7ක් වගේ කාලයක් ඇතුළත අපිට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. දැනටමත් අපි ගාව යම් යම් තොග ඉතුරුලා තියෙනවා නම් ඒ ප්‍රමාණය අපි ඉදිරි දවස් 2ක් ඇතුළත වෙළඳපොළට ලැබෙන්න සලස්වනවා. නමුත් සම්පූර්ණ වශයෙන්ම වෙළඳපොළ සම්පූර්ණවත් වෙන්නට මාසයක් විතරයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනුබද්ධව නව සමාගමක් ආරම්භ කර ඒ හරහා ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බවද අද බලශක්ති අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ගෑස් හිඟයකුත් හදලා මිලත් ඉහළ දාලා ජනතාවට දුන්න කණේ පාර ගැන ජනතාවම මේ කියන කතා බලධාරීන්ට ඇහුනොත් තමයි හොඳ. ගෑස් කම්පැනි කාර්යය හැමදාම අපිට ගෑස් පෙන්නන එක තමයි වැඩි ඇවිල්ලා. දෛනිකව ආදායම් ලැබෙන අපිට ওই රුපියල් 350ක් කියන එක ලොකු මුදලක්. ගෑස් තියනවා ගෑස් හංගගෙන ඉන්නේ ඔය වැඩි කරන්න ඕන නේද? පරණ ගණන් වලට දෙන්න බෑ. පේන්ටියක් උනා ටී එකක් උනා ලොකු ලොක්කන්ට කිව්වට ඒ වැඩක් නෑනේ. රැවටීම තමයි කරන්නේ කොයි රජේනොත්. අපි ඉතින් ඡන්දේ දුන්නේ මේක හොඳ වෙයි කියලා හිතාගෙන. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. අපිට තමයි කෙලින්නේ කියන්න දෙන්නේ. කරගන්නම බැරි විදියට අපේ පවුල්වල බොහොම අමාරුවෙන් අපි ජීවත් වෙන්නේ. මේ ආණ්ඩුව එක්ක බලලා අපිට සාහනයක් අරන් දෙන්න ඕනේ. මිල වැඩි වෙච්ච එක නම් අසාධාරණයි මේ කාලේ හැටියට. කොයි එක්කෙනාටත් පහසු වෙන්න ඕනේ මේ කාලේ ජීවත් වෙන්න. දුකයි ඉතින් වෙන මොනවා කියන්නේ ඉතින්. ජනතාව දරාගන්න බෑ ඉතින්. කියලා වැඩක් නෑ ඉතින් අපි දුප්පත් අයට හරි අමාරු ජීවත් වෙන්න. දුප්පත් මිනිස්සුන්ට තමයි ඉතින් කරදර නේද? මොනවා කරන්නද ඉතින්? ආණ්ඩුව කරන දේවල් තමයි. 69 ලක්ෂය ඡන්දෙ දීලා මේ වගේ දේවල් වෙනව නම් තාම දිවයිනේ නිරතදිග ප්‍රදේශයට මේ වන විට අධික වැසි ඇද හැලිමින් පවතිනවා. මහ වැසි සමග ජලාශ සහ ගංගා කිහිපයක්ද පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. අයහපත් කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටයි. දිවයිනේ නිරතදිග කොටසට මේ වන විට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර ජන ජීවිතයටද දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා. වැඩි වශයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙම අයහපත් කාලගුණයේ වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මේ මොහොත වන විටත් පවතින අධික වර්ෂාවත් සමග මෞසා කැලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. නොරිලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතා ප්‍රකාශ කළේ මෞසා කැලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමගම කැනියොන් ලක්ෂපාන ජලාශවලද වාන් දොරටු විවෘත කර ඇති බවයි. මේ හේතුවෙන් කැලණිගඟේ ජල මට්ටමද ඉහළ යන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය ඩේලි පාරේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එම නිවසේ නිදා සිටි වයස අවුරුදු 3ක පමණ දැරියක් පස්කන්දට යට වී තුවාල ලබා තිබෙනවා. මේ අතර නාවලපිටිය නගරයේ කොටසක්ද ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට බාධා එල්ලුණා. නාවලපිටිය නගරයේ බස් නැවතුම් පොලේ සිට ගම්පොළ දෙසට මීටර 300ක් පමණ නාවලපිටිය රෝහල පාර මෙසේ ජලයෙන් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. නාවලපිටිය ප්‍රදේශයට ඇදහැලන අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලීමෙන් නාවලපිටිය වලපිටිය සහ වැලි ගම්පොළ ප්‍රදේශයේ නිවාස රැසක් සහ ප්‍රධාන මාර්ගද ජලයෙන් යටවී තිබෙනවා. ජලයේ ගලා බසින කාණු පද්ධතිය අවහිර වීම නිසා නෝඩන් බ්‍රිජ් නගරයේ බස් නැවතුම් පළ අවට කොටසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශය වන් දැමීමටද පටන්ගෙන තිබෙනවා. නෝටන් බ්‍රිජ් ගිනිගත් හේන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගයට පස්කඳු කඩා වැටී ඇති බවත් කඩා වැටුණු පස්කඳු ඉවත් කිරීමට නෝටන් බ්‍රිජ් මාර්ග සංවර්ධන අධිකාරී නිලධාරීන් කටයුතු කරමින් සිටින බවත් පොලිසිය පවසනවා. මේ අතර අධික වර්ෂාවත් සමග සීතාවක ගඟේ ජල මට්ටමද මේ වන විට සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග දැරණියගල නගරයේ සහ ඒ අවට පාලම් රැසක් ජලයෙන් යට වුණේ මේ ආකාරයෙන්. එමෙන්ම පහත් බිම් මේ වන විට ජලයෙන් යටවීමේ අවධානමක් පවතින අතර එම ප්‍රදේශවලට මේ මොහොත වන විටත් අධික වැසි ඇදහැලමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. රත්නපුරයේද මහ වැසි ඇදහැලන අතර කළුගඟ සහ වේගඟ පිටාර ගලා තිබෙනවා. රත්නපුර නගර සභා සීමාවේ මහවැල ගොඩිගමුව මුද්දුව සහ රත්නපුර ශ්‍රී පලාබද්දල ශ්‍රී පාදමාවතේ එලුක්වත්ත ප්‍රදේශයේ ජලයෙන් යටවීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතුළු අතුරු මාර්ග රැසක් හා නිවාස රැසක් ජලයෙන් මේ මොහොත වන විටත් යට වී තිබෙනවා. ඉරණවිල සමිදුගම ජීවත්වන හිසට සෙවණක් නැති අන්ත අසරණ පවුලක් පිළිබඳව අප වාර්තා කළා. එහිදී අප අවධාරණය කළේ අවම වශයෙන් සමෘද්ධි සහනාධාරයේ වත ලබා දෙන ලෙසයි. ප්‍රවෘත්ති විකාශයේ පැය 24ක් ගත වීමට ප්‍රථම වහා ක්‍රියාත්මක වූ බලධාරීන් ඇයට රුපියල් 3500ක සමෘද්ධි දීමනාව ලබා දී තිබෙනවා. මේ ප්‍රවෘත්තිය වාර්තාවේ පැය 24ක් ගිය තැන සමෘද්ධිය ලබා දීමට පියවරගෙන තිබෙනවා. සමිදුගම වසම බාර සංවර්ධන නිලධාරීනි WN දිල්රුක්ෂි මීට මැදිහත් වුණා. ඉතින් සියත ඒ පෙන්නපු එකම මම හිතන්නේ සහනාධාරය දීමට උපුලක් නැහැ කියලා මම හිතනවා. අවුරුදු ගාණක් නොලැබුණු සමෘද්ධිය ලබා දීමට සියත සිදු කළ මැදිහත් වීමට මේ මව සිය හද පිරී ස්තුතිය පිරිනැමුවා. ඉතින් පොරොත්තු ලේඛනයේ මුලින්ම හිටියා කියලා මිස් කිව්වා. ඉතින් ඒක මොකක් හරි වෙලා ඉතින් ඒක ටිකක් ආපස්සට ගිහින් තිබුණා. ඉතින් මෙච්චර කාලයක් මට සමෘද්ධිය තිබුණේ නැහැ. මම අවුරුදු 8ක් තිස්සේ තමයි සමෘද්ධිය ඉල්ලලා තියෙන්නේ. සියත ටීවී එකේ මේ වැඩසටහන දැම්මට පස්සේ බහුවදාම මට මිස් කතා කරලා කොහොමද සමෘද්ධිය ලැබෙනවා කියලා. මම ගොඩක් ස්තුති කරනවා සියත ටීවී එකට. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට ආර්ථිකයට දිරිදුන් ලංකා බැංකුව අභිමානවත් 82 වන සංවත්සරය මේ වසරේදී සමරනවා. මෙරට ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් නිබඳවම කැපවන ලංකා බැංකුව COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් බිඳ වැටුණු කර්මාන්ත නගා සිටුවීම සඳහා අඛණ්ඩ සහයෝගයක් ලබා දෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම පරිදි COVID පළමු රැල්ලේදී පීඩාවට පත් වූ ගනුදෙනුකරුවන්ට රුපියල් බිලියන 550කට වැඩි වටිනාකමකින් යුත් සහ COVID දෙවන රැල්ලෙන් පීඩා පත්තු ගනුදෙනු කරුවන් වෙත රුපියල් බිලියන 250කට වැඩි වටිනාකමකින් යුත් ණය සහන ලබා දීමට ලංකා බැංකුව කටයුතු කළා. ස්ථාවරත්වය සහ ශක්තිය තේමාව යටතේ සමරන මේ 82 වන සංවත්සරයේ චාම් ආගරෙන් අපි සමරනවා. සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් වෙලා තිබ්බත් අපි අපේ කටයුතු සිදු කරගෙන ගියා. ඩිසි ක්‍රමවේද, සෞඛ්‍ය සම්බන්ධ ක්‍රමවේද, ඊළඟට ජංගම රථ, ඉන්ටර්නෙට් බැංකින් වලට අපි යොමු කෙරුවා. කියලා බැංකුවේ කටයුතු කිසි දිනක අඩපණ වුණේ නැහැ. The government is taking the lead. අපි ඒ නිසා ඒ කටයුතු සඳහා සම්පූර්ණ සහයෝගය අපි ලබා දුන්නා. ඒ අතරතුරේ අපිට එන විශේෂ අවස්ථා නොසලකා හැරියේ නැහැ. අපි ඒවත් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙන්න මේ වගේ විශාල කාර්යභාරයක ප්‍රතිඵලයක් තමයි අද අපි මෙතෙන්ට ඇවිල්ලා මේ ලබාගෙන තිබෙන්නේ. SLT Mobitel දාන පාරමිතා
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ ජංගම දුරකථන ජාලය වන SLT Mobitel මෙරට COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සෙත සැලසීමට කටයුතු කරමින් සිටිනවා. ප්‍රදේශ කිහිපයක ජනතාවට අත්‍යවශ්‍ය වේලී ආහාර ද්‍රව්‍ය බෙදා දීමට SLT Mobitel කටයුතු කළා. මාතලේ, සඳිලිපායි, නුවරඑළිය, මඩකලපුව සහ මහනුවර යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ජනතාව වෙනුවෙන් මෙලෙස වේලී ආහාර බෙදා දීම සිදු කෙරුණා. रात्रि पुत विकाशीय अवसान यली थमेमु हेटु दसन हायत ओबट सुभ रात्रियाक दिनपता अलुत वीडियो सह प्रवृत्ति नरमीमट इहत बटन एक क्लिक कर सियत टीवी सब्सक्राइब करन्न अलुत वीडियो गन मुलिन्न दनगन्न मेम सीनो क्लिक करन्न